ගරු සභාපතිතුමනි බිහිවෙන ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම බජට් ඔෆිස් එකක් අපේ පාර්ලිමේන්තුවට ස්ථාපනය කිරීම වැදගත්කම එහි ස්වාධීනත්වය පිළිබඳව අද අපි සාකච්ඡා කරනකොට විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්ති 90 රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ලැබෙනවා. ඉතින් මේ රටේ මූල්‍ය පාලනය සහ මූල්‍ය වියදම් පිළිබඳව තීන්දුව තීරණ ගන්න මේ ගරු සභාවේ යම්කිසි බලතලයක් ස්වාධීන ආයතනයකට පැවරෙනවා නම් එය පැවරෙන්නේ කොයි ආකාරයෙන්ද ඒ තුලින් පාර්ලිමේන්තුවේ තිබෙන රාජකාරී සහ එහි වැඩ කටයුතු වලට පහසු වෙන්නේ කොයි ආකාරයෙන්ද පිළිබඳව අපි සාකච්ඡා කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම අපි දකිනවා ස්වාධීන ආයතන පිහිටවලා මීට ඉතිහාසයේ අපිට අත්දැකීම් තිබෙනවා කොයි ආකාරයෙන්ද මේ ආයතන කටයුතු කරලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ පිහිටන්නට බලාපොරොත්තු වෙන ස්වාධීන ආයතනෙත් විශේෂයෙන්ම සභාපතිවරයා සහ ඒ කාර්ය මණ්ඩලය පත් කර ගැනීමේදී අපි අවධානය යොමු කරන්නට අවශ්‍ය කරුණු කීපයක් තිබෙනවා. අපි දකිනවා විශේෂයෙන්ම මේ ආයතනවල සභාපතිවරු පත් කරද්දී එදා ඉතිහාසය ගත්තහම දේශපාලන හිතයිෂීන් දේශපාලන වශයෙන් සහයෝගය ලබා දුන්න අයට ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නා. ඒ වගේම අපි දකිනවා ඒ සභාපතිවරු පත් වෙලා අන්තිමට ඒ සභාපතිව ඉවත් කරගන්න බැරුව කටයුතු කරපු ඉතිහාසය අපිට මතකයි. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි මේ කෙටුම්පත බලනකොට අපි දැක්කා මේ ක්‍රිමිනල් ලෝ පිළිබඳව අත්දැකීම් අවුරුදු 20කට ආසන්න ප්‍රමාණයක් තිබෙන්නට අවශ්‍යයි කියලා මෙහි සඳහන් වෙනවා. ඉතින් අපි දකින්නේ එතකොට යම් පුද්ගලයෙකුට තියෙන අවකාශ අවස්ථාව කෙටි වෙනවද කියන හැඟීම අපිට ඇති වෙනවා. ඉතින් විශේෂයෙන්ම බජට් ඔෆිස් එකක් දාන එකේ අපේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ ගරු සභාපතිතුමනි විනවිදභාවය. ඉතින් මේ විනවිදභාවයෙන් සහිත ආයතනයක් අපිට පිහිටව ගන්නට පුළුවන් නම් මේ රටේ ජනතාවගේ මුදල් විශේෂයෙන්ම බදු ගෙවන ජනතාවගේ මුදල් මේ පාර්ලිමේන්තුව තුලින් ගන්නා වූ තීන්දුව තීරණ මත එහි විනිවිදභාවය රටේ ජනතාවට ලැබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මද දිනේදී උදෑසන ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකතුමා මගේ ආසනයේ දැවෙන ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන්ම නිගම්බෝ ටුවරිසම් ඇසෝසියේෂන් එකේ ඒ නිලධාරීන් සහ ඒ ප්‍රධානීන් මුණ ගැහුණා. ඒකට හේතුව තමයි ගරු සභාපතිතුමනි මේ වෙනකොට මීගමු ආසනේ ගත්තහම මීගමුවේ අද සංචාරක ශේෂය කඩාගෙන වැටලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ සංචාරකයන් මීගමුවට එන එක අඩු වෙලා තියෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒකත් එක්ක විශේෂයෙන්ම මේ සංචාරක ශ්‍රේෂ්ඨයේ නියැලෙන ඒ ව්‍යාපාරිකයන් එයාගේ ව්‍යාපාර දියුණු කරන්න ණය අරගෙන තියෙනවා. මේ අරගෙන තියෙන ණය ගෙවා ගන්න එයාට හැකියාවක් තිබුණ නැහැ. 2019 පාස්කු ප්‍රහාරයේ ඉඳලා 2020 කොවිඩ් වසංගතයේ ඉඳලා 2021-22 ආර්ථික අර්බුදයත් එක්ක මේ රටේ සංචාරක ශ්‍රේෂ්ඨය කඩාගෙන වැටුණා. ඒ තුල මේ අයට දුන්න විකල්පය තමයි මොනටෝරියම් කියලා එකක් දුන්නේ. ඒකේ පළවෙනි මොනටෝරියම් එක 0 ඉන්ට්‍රස්. දෙවෙනි තුන්වෙනි යනකොට 104 වුණා, 114 වුණා, 118 වුණා, අන්තිමට මේක 130 දක්වා වැඩි වුණා. එතකොට මේකේ මොකද වුනේ? පළවෙනියට ලක්ෂ 100ක ණයක් ගත්ත පුද්ගලයා ණයයි පොලියයි එකතු කරලා ඒ ණයයි පොලියට තව ණයක් දුන්නා. ඒකට 30ක් දක්වා දැන් එකතු කරලා තියෙනවා. එතකොට මේ ණයයි පොලියයි ගත්ත මිනිස්සුන්ට ජීවිතේටවත් මේ වැල් පොලිය ගෙවල ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට ලක්ෂ 100ක් ගත්ත මිනිහා දැන් ලක්ෂ 500කට ආසන්න ප්‍රමාණයක් අද ණය වෙලා තියෙනවා. එතකොට ව්‍යාපාරයක් කරන්න විදිහක් නැහැ. මේ පැත්තෙන් සංචාරක වෙන්නේ නැහැ. එතකොට ගරු සභාපතිතුමනි මේ සම්පූර්ණයෙන්ම මේ සංචාරක ශේෂය අද කඩාගෙන වැටලා තියෙනවා. මම දන්නේ නැහැ ඇයි සංචාරක අමාත්‍යංශවත් ගරු මුදල් ඇමතුමා ඉන්නවා මේ පිළිබඳව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන එක.
විශේෂයෙන්ම අපේ සංචාරක ශ්‍රේෂ්ඨයේ ඉන්න මේ මීගමුවේ සංචාරක ශ්‍රේෂ්ඨයේ නියැලෙන කණ්ඩායම් වලට අද වහබොන තත්ත්වයට ඒ අයගේ ජීවිත පත් වෙලා තියෙනවා. එයාට ව්‍යාපාර කරගන්න විදිහක් නැහැ ගරු සභාපතිතුමනි. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මේ අය වෙනුවෙන් යම්කිසි මැදිහත්කමක් කරන් අද බැංකු වලින් අසීමිත ලාභයක් ලබනවා. ඒ වගේම මේ අයගේ හෝටල් ශේෂ්ත්‍රය දැන් ඒ අය හෝටල් ටික සමහර වෙලාවට බැංකුවට තියලා තමයි මේ පොලි අරගෙන තියෙන්නේ. එතකොට මේ පරාටා නීතිය යටතේ මේ අයගේ මේ හෝටල් ටික බැංකුවට පවර ගන්න පුළුවන්. එතකොට මේ පරාටා නීතිය ඉවත් කරන්න කියන එක තමයි මේ අය ඉල්ලා සිටින්නේ. මම මේ ගරු සභාවට ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මෙවැනි ඉතාමත් වැදගත් පනතක් අද පාර්ලිමේන්තුවට ගේන අවස්ථාවේදී අපේ රටේ ඩොලර් හිඟයක් තිබුණා. මේ ඩොලර් හිඟය පියව ගන්න ප්‍රධානම හේතු සාධකයක් වුණේ සංචාරක ශේෂ්‍ය. මේ රටට එන ඩොලර් ටික අපි ආරක්ෂා කරගන්න නම් මේ රටේ සංචාරක ශේෂ්‍ය නියැලෙන අපේ සංචාරක ප්‍රවර්ධනය කරන ඒ ව්‍යාපාරිය ටික ආරක්ෂා කරන්නට අවශ්‍යයි ගරු සභාපතිතුමනි. අද අපේ රට එක පැත්තකින් කෘෂිකාර්මාන්තෙන් කඩාගෙන වැටලා නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටලා අපනයන ආර්ථිකය කඩාගෙන වැටලා තියෙනකොට සංචාරක ශේෂ්ත්‍රයයි ඒ වගේම විදේශ ප්‍රේෂණ ටිකයි වලින් තමයි අද යම් ආකාරයේ රට ඔලුව උස්සලා තියෙන්නේ. එහෙමනම් මේ රටේ තියෙන මේ හෝටල් ශේෂ්ත්‍රය කඩාගෙන වැටුණොත් මේ අහිංසක සංචාරක ශේෂ්ත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ආර්ථිකය කඩාගෙන වැටුණොත් ඒකේ බර දරන්නේ කවුද? ඒතොර සංචාරක රටට ආවහම එයාට ඒ නිසි පහසුකම් ටික නැත්තම් ඒ සංචාරකයෝ මොනවද කරන්නේ කියන එක පිළිබඳව රජයේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ අපේ රටේ පෞරාණික සම්පත් ගැන දිගින් දිගටම කතා වෙනවා අපි දැක්කා. හැබැයි මම මේ ප්‍රශ්නේ දකින්නේ ඉතාමත් වෙනස් විදියකට. අපේ රටේ පෞරාණික සම්පත් ආරක්ෂා විය යුතුයි. අපේ සભ્યත්වය අපේ කම ආරක්ෂා විය යුතුයි. හැබැයි උදාහරණයකට ගන්න රෝමයේ ගරු සභාපතිතුමනි. ඉතාලිය රෝමයට ගියොත් රෝමයේ තියෙනවා ඒ අයගේ ඉතිහාසය සනිටුහන් වෙච්ච පෞරාණික සම්පත් ආරක්ෂා වෙලා. හැබැයි රෝමයේ නගරය දියුණු වෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ජන ජීවිතය දියුණු වෙලා තියෙනවා. අද අපේ වෙලා තියෙන්නේ මොකද? අපේ උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතයේ විදිහමයි. අවුරුදු 30කට කලින් යුද්ධය තිබුණා. ඒ යුද්ධය අවසන් වෙලත් ඒ මිනිස්සුන්ගේ ජන ජීවිතය එහෙමමයි. හැබැයි අපි අපේ පුරාවස්තු ආරක්ෂා කරන්න උත්සාහ ගන්නවා. හැබැයි අපේම සහෝදර ජන කොට්ටාසය ජීවත් වෙන උතුරු නැගෙනහිර ජනතාවගේ කටයුතු කරන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ඉතින් මම ඉල්ලීමක් කරනවා රෝමයේ නගරයේ උදාහරණය ගන්න. අපි පෞරාණික සම්පත් ආරක්ෂා කරනවා වගේම අපේ අහිංසක උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක අපේ වගකීමක්. ඒ නිසා අපේ ඒ ජනතාවත් නටබුන් බවට පත් කරන්න බැහැයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කර දෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම අපි දැක්කා අර මීට සති කීපයකට කලින් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මන්ත්‍රීතුමාට යම් ආකාරයේ පොලිසිය නිලධාරියෙක් සමග මත ගැටුමකට යනවා. ඒ යනකොට ඒ පොලිස් නිලධාරියා මන්ත්‍රීවරයාට කතා කරපු විදිහ අපි දැක්කා. අපිට ඒක අනුමත කරන්න බෑ. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තුවේ නැද්ද නීති කඩපු අය? මේ පාර්ලිමේන්තුවේ නැද්ද රාජ්‍ය නිලධාරීන් දනගස්සපු අය? හැබැයි මේ මන්ත්‍රීතුමා ගැන කතා කරනකොට විතරක් මේ පාර්ලිමේන්තුවෙත් පාර්ලිමේන්තුවේ පිටත් අය ජාතිවාදී කෝණයකින් කතා කරා. ඇයි අපි මෙහෙම බෙදෙන්නේ? අපි එක සිංහල ද්‍රවිඩ මුස්ලිම් එක ජාතියක ශ්‍රී ලාංකීය මාතාවකගේ කණ්ඩායමක්. ජාතියක් අපි ජාතියක් හැටියට ගොඩනගෙනවන රටක් හැටියට ගොඩනගෙනවන ගරු සභාපතිතුමනි ජාති ආගම් ભેදයකින් තොරවයි අපි ගොඩනගෙන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ජාතීන් ආගම් බෙදලා කටයුතු කරන දේශපාලනය කරන කණ්ඩායම් ප්‍රතික්ෂේප කරන්න රටක් හැටියට අපි කටයුතු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි. එදා පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ
gini godak bawata pat karan all the member times up me rate minissu athara beda binna athi karanna me rate dekada karanna utsaha gatta kandayam nawata watawak jaatiwadi aagamwadi aakarren katiyudu karana apita peena garu sabhaputtumen e nisa mama bohoma adaren illa sinna me rate buddhimat janatawagen buddhimatwa katiyudu karanna kiyemin mage wachan swalpa awasan karunu